ಮಹತ್ಯ ಅದ ಹರಿ ಶೀತ ದವಸಾಕ್ನಿ ಓ ಅದ ನಂಗ್ ಹರಿಮ ಶೀತ ದವಸ ತಮ್ಮ ಅವ ಮಹತ್ಯ ಅದ ನೇ ಅದ ಏ ಮಗ ದೇಹ ಮೆಹುವೆ ಮೇ ನೇ ಅದ ಕೇಲ ಹೆಮೆಹುವೆ ಅಯ್ಯೋ ಮೇ ಮಿನಿಸು ನಾನ್ ನತು ಹೆಮೆ ಇನ್ನೋದ ತಾಮ ಮೂಡೆ ಸಮಂಗ ಇಲ್ಲ ನೇ ನೇ ಅವ ಕಿವಟ ಮಿನ್ ನೇ ಮಮ ಕ್ರೀಮ್ ಎಕಕ್ ಗಾನವನೆ ಅನಿಕ ಮೇ ರಟ ಇದಲ ಮಟ ಕ್ರೀಮ್ ಎಕಕ್ ತಿಗುವ ಏ අපි ඇන්ටි කෙනෙක් ඉන්නවා එමිරේට්ස් වල. ආ එයා තමයි මේක මට එහෙන් එව්වේ. ආ වයස 85ක් විතර වෙනවා. ආ අප්පා බලන්න එපා එයාගේ ලස්සන සුද්ද. හා එයා පැනලා ඉඹින්නේ. ඇත්තද? අලි බුදුමයි. එච්චර ලස්සනයි. එච්චර ලස්සනයි. ඒ ඔය ජනවල් ගන්න එපා මහත්තයා. එයා මේ ඉන්නේ එමිරේට්ස් කියන රටේ. හමුසේ දැක්කොත් පැනලා ඉඹ ගන්නවා ඔයි. මහත්තයා මම නම් ගන්නෑ ඔය දහ ජරාවල්. මහත්තයා දන්නවද මූණට ගන්න ඕන ආලෝපේ මොකද්ද කියලා? සුදු කඳු. නෑ. දෙහි. නෑ. මහත්තයා මූණට ගන්න ඕන හොඳම ආලෝපේ තමයි සිනහව. ඔය මොන මල ජරාවක් ගෑවත් වැඩක් නෑ මහත්තයා. ආව් ඒක ඇත්ත. සිනහව තමයි ලෝකෙ තියෙන හොඳම ආලේපේ මුහුණට. කොයි මහත්තයලා හිටියට මිනිස්සේ දැක්කට පොඩි මිනිහෙක් දැක්කට කවදාවත් හිනා වෙන්නේ නෑනේ. අලි උළුවනේ. තමුසු කොහොමද එහෙම කියන්නේ? ඇයි මං තමුසේ හිනා වෙලා නැද්ද? අනික මට මේ පොඩි මිනිස්සු ලොකු මිනිස්සු කියලා වෙනසක් නෑ අයිසේ. ආ එතකොට මං පොඩි මිනිහෙක්ද? ඕකනේ මහත්තයා කියන්නේ. මහත්තයව මට සල්ලෙවට ගන්න පුළුවන්. මහත්තයා හිතන් ඉන්නේ මම පොඩි මිනිහෙක් කියලාද? ඌ එදුම මිනිස්සු මනින්න බෑනේ. තමුසට කොහෙන්ද ඔච්චර සල්ලි? ඔව් මගේ දුවලා ඉන්නවනේ. රට වෙන්න ඇති ඉන්නේ නේද? හය දෙනෙක් රට ඉන්නේ. දුවරු සල්ලි එවනවා ඒගොල්ලන්ගේ මනුස්සයන්ට බෑනලාට. නමුත් මට එවන්නේ නැහැනේ. තමුසට කොහෙන්ද ඉතින් ඔච්චර සල්ලි? උතුරුත් රට. නමුත් උන් එවන්නේත් නැහැ මට. ඒකට එන්න මම මේ බැලුවේ. බැලපු ගාම තමුසේ ගාව සල්ලි තියෙනවා කියලා හිතන්න බෑ. මහත්තයට වැඩක් නැහැ මේකෙන්. මට කඩ හතක් තියෙනවා. එව්වා හැම තමයි. අපි ළඟ තියෙනවා වැඩ. මොනවද මොනවද ඔය වැඩ? ඔවා මහත්තයලාට කියන්න බෑනේ. එතකොට මහත්තයලාත් පටන් ගන්නවනේ. මොනවද? දැන් බලන්න අපේ ගමේ කඩක් දැම්ම මිනිහෙක් මුලින්ම. ඈ? දැන් ගමේ හැමතැනම කඩ. ඒක නම් ඇත්ත. අපේ මිනිස්සු එක්කෙනෙක් එකක් කෙරුවොත් ඔක්කොම එක කරන්නනේ හදන්නේ. අපේ ගමේ කඩ 127ක් තියෙනවා. ඒක නම් ඇත්ත. තමුසගේ කටේ දාන්න මෙතන මේ මට මොකුත් නැහනේ. මොකුත් දාන්න එපා. තව කතා කරන්න තියෙනවනේ. මම බැලුවා මේ සපත්තුවවත් කටේ දාන්නද හදන්නේ කියලා. තමුසගේ කටේ දාන්න මට මෙතන මේ මොකවත් නැහනේ. එතකොට මං සිමෙන්ති පෝච්චි දාන්න පටන් ගත්තා ඒ කාලේ. වැලි 10ට සිමෙන්ති එකයි කලොම. උස්සන් යද්දි කැඩෙනවා. උස්සන් යද්දි කැඩෙනවා. කෝච්චි විකිනවා හෝ ගාලා.
දැන් ගම හැමතැනම සිමෙන්ති පෝච්චි විකුණනවා. ඔව් ඉතින් මහත්තයාත් පටන් ගත්තේ. ඔව්. මම කාර් ගෙන්නුවනේ. දැන් ඉතින් ඔය හැමතැනම කාර් සේල් දාලා තියෙන්නේ. එව්වා හැම තමයි. අපි ළඟ තියෙනවා වැඩ. ඔව් ඔව් ඉතින් ඔය මොකද්ද සල්ලි හොයන ක්‍රමේ? අයියෝ කියන්න නම් බෑ මහත්තයා. මහත්තයා දුර්ලක් පොරොන්දුවක් වෙනවා නම් මම කියනවා. මේ 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 මම ආයේ කෙනෙකුට පොරොන්දුවක් වුණා නම් ඒක කියන જાතිය මිනිහෙන් නෙමෙයි. ආයේ කිසි කෙනෙකුට මම කියන්නේ නැහැ. ඇත්ත කොහොමද කියනවා? හරි ලාභ වැඩේ. ආ? මොකද්ද? මොකද්ද? කුඩු ගෙන්වීම සහ බෙදා හැරීම. මොන කුඩු? හම්මෝ වර මතක් කරන්නත් එපා. කියාදි තගීලිය උතුරු වෙන. අනික පොලිසි ගානේ ලගින්ද? ඉතින් පොලිසිය වයිසී මහත්තයාට කුඩු දෙන්නේ මමනේ. මොනවා? ඔව්. දුම් වැඩක් නේ කුඩු ඔව් කොහෙද තියෙන්නේ මට එක තැනක් කියනවා එක තැනක් කියනවා ඔය තියන්නේ නුවර පානේ වත්තල බෑලිය ගොඩ දුම් වැඩක් නේ කුඩු මහත්තයා කියන්නේ මොන කුඩුද කුඩු මේ කුඩු මහත්තයා මේ කුඩු මං දන්නවා මේ කුඩු කියන චී කවුද ඔය ජරාවල් ගැන කියන්නේ පල්ලෑ මොලට ගියා අතමනා කුඩු ගත්ත රුපියල් 5කට වික්කා බලන්න කුඩුලි මම ඊයේ කුඩුලිපෙන් ඉදියා 500ක් හැදුවා මගේ කඩේට ඕඩර් එකට ඊයේ ගෑනු ළමයෙකුගේ බර්ත්ඩේ පාටියක් ආවා ඒකට මම දැම්ම පින් පාට ඉදියා පින් පාට කියන්නේ රෝස පාට මේ පින් පාට මහතරට ඕන නම් ඉදියා පෝටරයක් කියන්න ආ ඉතින් එහෙම නැහැ ඉතින් මට ඉදියාප 12ක විතර ඕඩරයක් දෙනවා ඉදියාප 12කට කුඩුලි පත්තු කරන්නේ නැහැ මහත්තයා අඩුම ගානේ ඉදියාප 600කට ඕඩරයක් දුන්නොත් කරන්න පුළුවන්. ආ එම කොහොමද අපි මේ ගමේ මිනිස්සු අපිට ටිකට් එකක් දෙන්න බෑ කියලා කියන්නේ. මොකක්ද ඒ කියන්නේ? ගමේ මිනිස්සුනේ ආ ඒක ප්‍රතිස්ථේ පාරද? ඒ වගේ රොබ්බක ඉපදාන්න එපා අපිට. අර අපි ගමේ මිනිස්සු අපි මේක ඉඳපෑයේ අපි මොකද පරිලෙලද අපි ඒක දාලා. ඕවර නොසන්දාලයන්නේ. කරන්නේ සිගරට් පැකට් එකක් කිල්ල හන්දාර සල්ලි දෙන්නම් කියලා. ඒක දෙන්න බෑ කියලා බලන්න මොකද අපි ගම දාන්න නේද නෑනේ. ගමරාන හොඳයිනේ පොඩි මහත්තයා අපිට කරදරයක් නැතුව ඉන්න පුළුවන් මේ ඔබ ගන්න දෙන්නේ පරිස්සම හිටව හරිද වැඩි නේ නම් පොඩි මහත්තයා බඩු අඩුවට දෙන්න කියලාද කියන්නේ අම්මාර ටෝක්නේ දෙන්නේ මෙයා ආ අපි මේ ගමේ මිනිස්සු අපිට ඕන දෙයක් කරන්න පුළුවන් මේ ගමේ අනම්මන රොම්පකින් පෙදාන්න කරන්න එපා හරිද ඕන තරඟ කියලා පුප්පන්න පුළුවන් හරිද හරිද මේ මන්දියා බල්ලෝ කියන්න හදන්න එපා මම මේ පිටමනුස්සයෙක් අනික මම මේ ගැන මොකක් කතා කරෙත් නැහෙනි. අනික මේ ගැන මම මොකක් දන්නෙත් නැහෙනි. මේ තමසු කියන්නේ හරිද? අයි මොකද? මේ අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. ඌ අනබනන් එපා අපිත් එක්ක හරිද? මම ඇවිල්ලා සියාතු කඩේට පුතා. හරිද? දන්නවනේ මේ වැඩිය කතා කරුවක් ගානෝ කඩේට මිලියලු බංගලොත් වෙන්න තේරුණාද? අයි තමසු කඩේට මොනවා කරන්නද? කඩේට ගාන්නේ මිලියලු. අනබනන් එපා හරිද? අයි තමසුට මොනවද කරුවේ? සිගරට් පැකට් එක කිල්ලු අන්දාර දෙන්න කියලා දුන්නේ නැහනේ. එහෙම හොඳ නැහනේ. අම්මසේ ඒගිල්ල කයින්නවා. මෙහෙ ඇවිල්ලා මට ගහින්නේ. මම අඳුරන්නේ නැහැ කවුද කියලා තව. අම්මසේ මෙහෙ ඇවිල්ලා මට ගහින්නේ. මගේ පවුල ගාගෙන් කයින්නවා. මම මොනව කරන්නද? මම රුපියල් 100ක් දෙන්නම්. තමසේ පුළුවන් නම් ගිහලා මගේ පවුල ගාව කයින්නවා. මට ගහින්න පුළුවන්. මට ගහින්න පුළුවන් ලංකාවේ ඕන තැනක. මම ගාවේ මම ඕන තැනක කයින්නවා. හැබැයි තමුසේගේ පවුල එක්ක නම් ඒව හරියන්නේ නැහැ. තමුසේ කයි?